බලාපොරොත්තුව. හෝප්. හෝප් කියන වචනය බලාපොරොත්තුව කියන සිංහල වචනයට වඩා ඉංග්‍රීසි වචනය. අපි ඒ අකුරු අනුව ගත්තම H have, O කියන්නේ only, P කියන්නේ positive, E කියන්නේ expectation. Have only positive expectations. ජීවිතේ හැම මොහොතකම සුභවාදී අපේක්ෂාවන් තබා ගත යුතුයි කියන එක. සමහර වෙලාවට ජීවිතේ අපිට විශ්වාස කරන්නට කාරණාවක් නොමැතිව ඉන්නකොට විශ්වාස කිරීම තමයි බලාපොරොත්තුව කියලා කියන්නේ. يعني බලාපොරොත්තුව අපි බලාපොරොත්තුවක් තියන්නේ නැහැ දකින දෙයක් ගැන. දකින දෙයක් ගැන ඇත්තටම අපිට බලාපොරොත්තුවක් තියන්න උවමනාවක් නැහැ. කවුරු හරි දකින දෙයක් ගැන බලාපොරොත්තු වෙනවා නම් ඒක බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. අපි ගොඩාක් වෙලාවට අපිට නැති දෙයක් ගැන අපිට අපේ ජීවිතේ අපිට නොදකින්න දකින්න නැති දෙයක් ගැන තමයි අපි බලාපොරොත්තුවක් රඳව ගන්නට ඕනේ. හැබැයි අපේ බලාපොරොත්තුව හැම මොහොතකම යථාර්ථවාදී බලාපොරොත්තුවක් වෙන්නට ඕන. අපිට මොනම විදිහකටවත් අතාර්ථවාදී එහෙම නැත්නම් යථාර්ථයක් නොමැති බලාපොරොත්තුවක් ජීවිතේ තියාගත්තයි කියලා ඒ බලාපොරොත්තුව අපිට මොනම විදියකින්වත් සාක්ෂාත් කරගන්නට බෑ. එනිසා අපේ බලාපොරොත්තුව මොකක් මත විය යුතුද කියන කාරණාව හරීම වැදගත් වෙනවා අපි බලාපොරොත්තුවක් තබා ගැනීමේදී. දරුවෙක් හඳ ඉල්ලලා ඇඬුවට හඳක් ගැන බලාපොරොත්තුවක් තියාගත්තට අපිට කවමදාක්වත් ඒ දරුවට හඳ ගෙනල්ල ළඟට දෙන්න බෑනේ. ඒ බලාපොරොත්තුව හරි අතාර්ථවාදී බලාපොරොත්තුවක්. ඒ කියන්නේ එහෙම බලාපොරොත්තුව අපිට ජීවිතේ තියාගන්නට බෑ. බලාපොරොත්තුව හැම මොහොතකම ඒ නිසා යථාර්ථවාදී බලාපොරොත්තුවක් වෙන්නට ඕන. දෙවෙනි කාරණාව එය සුභවාදී බලාපොරොත්තුවක් වෙන්නට ඕන. එය සාක්ෂාත් කරගත හැකි දෙවියන්ට ප්‍රසන්න මට ජීවිතේ ප්‍රීතියක් නේ සැනසීමක් ගෙනල්ලා දෙන බලාපොරොත්තුවක් වෙන්නට ඕන. ඒත් අපි දකිනවා අද ගොඩාක් බලාපොරොත්තු හමුවේ මිනිස්සු කඩාගෙන වැටිලා හඬාගෙන වැටි හඬා වැටෙනවා කඩාගෙන බිඳ වැටිලා ජීවිතේ විනාශ කරගන්න තත්වයකට ඇවිල්ලා. ඒ මොකද ඒ බලාපොරොත්තු යථාර්ථවාදී බලාපොරොත්තු වලට වඩා ඔවුන්ගේ ජීවිතයේ අතාර්ථවාදී බලාපොරොත්තු වෙන නිසා. ඒක හරියට අර සින්දුවක් තියෙන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවද? සින්දුවක් තියෙන්නේ මේ මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා කියලා. අපි කවුරුත් අහලා තියෙන ප්‍රසිද්ධ සින්දුවක්. මේ සින්දුවේ රචකයා හරි ලස්සනට ඒක රචනා කරලා තියෙනවා. මට මගේම නොවන මගේම ආදරයක් තිබුණා. ඒ ආදරය මගේම ආදරයක් වුණාට ඒ ආදරය මගේ නෙමෙයි කියන තැනදී මගේ නොවන දෙයකට මම බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. මට අයිති නැති දෙයකට මම බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ඒක සුභවාදී බලාපොරොත්තුවක් නෙමෙයි. මට මගේ නොවන දෙයක් මට අයිති නොවන දෙයක් මගේ පරාසයට මට ග්‍රහණය කරගන්න ගෝචර කරගන්න බැරි දෙයක් මම බලාපොරොත්තුවක් ඇති කරගත්තම ඒකේ ප්‍රතිඵලය හරි අසහනකාරී. ඒක වේදනාව දරා ගන්නට බෑ. ඒ සින්දුව තුලත් අපි දකින්නේ හරි ලස්සන මේ යථාර්ථයක් ඉස්මතු කරනවා. මට මගේ නොවන මගේම ආදරයක් ගැන මම පෙරම් පුරනකොට මම බලාපොරොත්තු වෙනකොට ඒකේ තියෙන විපාකය හරි දරුණුයි. ඉවසන්නට බෑ. වේදනාත්මකයි අසහනකාරී ජීවිතේ කඩාගෙන වැටෙන තත්වයකටපත් වෙලා. එනිසා බලාපොරොත්තුවක් මම තබාගත යුත්තේ කුමක් අරබයාද කුමක් සඳහාද කුමන දෙයකටද කියන කාරණාව ගැන අපි බොහොම ගැඹුරින් හිතන්නට ඕන. මම බලාපොරොත්තු වෙන්නේ මොනවාද මගේ ජීවිතේ? එනිසා මගේ බලාපොරොත්තුව හැම මොහොතකම සුභවාදී අපේක්ෂා සහගත බලාපොරොත්තුවක් වෙන්නට ඕන. සුභවාදී අපේක්ෂාවක් මගේ ජීවිතේ. මගේ ජීවිතේ මම යහපත් පුද්ගලයෙක් වෙන්නට ඕනයි කියන බලාපොරොත්තුව
සුභවාදී බලාපොරොත්තුවක්. තවත් කෙනෙකුගේ ජීවිතයට මම හිනාවක් අරගෙන ගෙනල්ලා දෙනවා කියන එක බලාපොරොත්තුව, ඒක සුභවාදී බලාපොරොත්තුවක්. මගේ ජීවිතය මම දෙවියන්ට ප්‍රසන්නව ගත කරනවා කියන එක සුභවාදී බලාපොරොත්තුවක්. මගේ මට ලැබිලා තියෙන වෘතිය තුළ මම කිසිම කෙනෙකුට වංචා නොකර, හිංසා නොකර, පීඩා නොකර, අනිත් අයගේ දේවල් ගරහන්නේ නැතුව, කඩා වඩා ගන්නෙ නැතුව, උල්පන්දම් දෙන්නේ නැතුව, ජීවිතේ හැම මොහොතකම මගේ හෘද සාක්ෂියට එකඟව මගේ දෙවියන් ඉදිරියේ හරි දේ තුළ මම මගේ ජීවිත ගමන තුළ මගේ වෘතිය තුළ මම ඉහළට යනවා. මම කවද හරි දවසක මට පුළුවන් විදිහට මගේ හැකියාව තුළ මගේ දක්ෂතාව තුළ මම ඉහළට යනවා කියන බලාපොරොත්තුව අන්න සුභවාදී බලාපොරොත්තුවක්, සුභවාදී අපේක්ෂාවක්. ඒ බලාපොරොත්තු කවදාවත් අපිට දුකක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තු කවදාවත් අපිව විනාශ කරන්නේ නැහැ. ඇයි ඒ? අපේ ජීවිතේ අපි හැම විසම බලාපොරොත්තු වෙන්නේ මම ඉහළට යනවා. හැබැයි හැමෝම එකතු කරගෙන, කාවත් නැති කරගෙන නෙමෙයි, කාවත් විනාශ කරගෙන නෙමෙයි, කාවත් කඩලා දාලා නෙමෙයි, කාවත් කාටවත් කාගේවත් කකුල් වලින් ඇදලා නෙමෙයි. ඒක ඇත්තටම සුභවාදී අපේක්ෂාවක්. උදාහරණයක් හැටියට අපි ගත්තොත් තවත් ලස්සන බලාපොරොත්තුවක්, මගේ පවුල තුළ මම මගේ පවුල් ජීවිතය හරි ලස්සනට ජීවත් කරනවා. මගේ දරුවන්ට මං ආදරය කරනවා, මගේ සැමියට මං ආදරය කරනවා, මගේ බිරිඳට මං ආදරය කරනවා. අපි පවුලක් හැටියට සුන්දර පවුලක් කරගන්නවා. සතුටින් අපි ජීවත් වෙනවා. අපේ පවුල වගේම අපේ පවුල තුළින් මගේ අම්මව, මගේ තාත්තව, මගේ සහෝදර සහෝදරියන්ව අපිට පුළුවන් විදිහට අපි උදව් කරගෙන අපි ලස්සනට ජීවත් වෙනවා. හැම මොහොතකම වරදක් වුණාම අපි සමාව දෙනවා. එක එක්කිනකට එක්කිනා පිළිගන්නවා. ජීවිතේ හරි ලස්සන එකමුතුවෙන්, සහජීවනයෙන්, සහයෝගයෙන් අපේ පවුල තුළ අපි ගමනක් යනවා. ඒක හරි ලස්සන බලාපොරොත්තුවක්. මේව තමයි අපේ ජීවිතේ අපි තියාගත යුතු සුභවාදී බලාපොරොත්තු. මෙහෙම බලාපොරොත්තු තමයි අපිට ඕනේ. එහෙම බලාපොරොත්තුවක් ජීවිතේ තියෙනකොට ජීවිතේ හැමතිස්සෙම ගෝ එකක් තියෙනවා. ජීවිතේ හැමතිස්සෙම අපිට හිතෙනවා කවුරු මොනවා කොහොම කිව්වත් මේ ජීවිතේ අපිට පුළුවන් අපිට හදාගෙන ඉස්සරහට යන්න. තවත් ලස්සන අපේක්ෂා සහගත සුභවාදී අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් අපිට තියාගන්න. මම ඉවසීමෙන් කටයුතු කරනවා. මං තරහ ගන්නේ නැහැ ජීවිතේ. කවුරු මාව මගේ ජීවිතේට කවුරු මොනව කරන්නට ආවත් මං ඉවසීමෙන් කටයුතු කරනවා. අර එක්තරා නාට්‍යඥ පහුගිය කාලවල මේ ඔබලු දැකලා ඇති, අහලත් ඇති. මේ අර ඒක හැමතිස්සෙම කෙනෙක් කියන්නේ මම ඇල් වතුරක් නිවල බොන්නේ. එනිසා මගේ ජීවිතේ මං ඇල් වතුරක් නිවල බොන්නේ. එයා හරි නිවිච්ච කෙනෙක්, නිවුණු කෙනෙක්. එයා උත්සාහ කරනවා එයා තුළ බලාපොරොත්තුවක් හදාගන්න මම මොනම විදිහකටවත් කෝප ගන්නෙ නෑ, තරහ ගන්නෙ නෑ. මං ඉවසීමෙන් ඉන්නවා. මං මාව මොන තත්වයක වුණත් මාව තරහ ගස්සන්නට උත්සාහ කෙරුවත් නෑ, මම තරහ ගන්නෙ නෑ. ඒ නිසා එයා හැම විටම කියනවා මම ගොඩක් වෙලාවට ඇල් වතුරක් නිවල බොනවා. ඉගෙන එයා හරි නිවුණු තැම්පත් කෙනෙක් බවට එයා බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු එයාගේ ජීවිතේ හැම මොහොතකම එයාව ජීවත් කරනවා. ඒක ලස්සන බලාපොරොත්තුවක්. අපිට අපේ ජීවිතේ මේ වගේ සුභවාදී. මම දෙවියන්ට ප්‍රසන්න කෙනෙක් හැටියට ජීවත් වෙනවා. ඒක බලාපොරොත්තුවක්. ඒක සුභවාදී බලාපොරොත්තුවක්. දෙවියන්ට ප්‍රසන්න කෙනෙක් හැටියට ජීවත් වෙන එක ලේසි නෑ. ඒක ලේසි පහසු බලාපොරොත්තුවක් නෙමෙයි. මොකද දෙවියන්ට ප්‍රසන්නව ජීවත් වෙනවා කියන බලාපොරොත්තුවම ලොකු ඩිමාන්ඩ් එකක්. එහෙම නැත්නම් ඉල්ලීම් ගොඩක් මගෙන් කරනවා. මම යහපත් වෙන්න ඕන නේ, මම ඊර්ෂ්‍යා කරන්න බෑ, මමත් වෙන්නේ කරගන්න ඕන, මම මගේ සතුරාට ආදරය කරන්න ඕන, මට පීඩා කරන අයට මම යාඥා කරන්නට ඕන, මං ඒ හත්වාරයක් නෙමෙයි හත්වාර 70ක් සමාව දෙන්න, ඒ කියන්නේ සීමා අසීමාන්තික ලෙස සමාව දෙන්න සූදානම් වෙන්න ඕන. ඒ නිසා දෙවියන්ට ප්‍රසන්නව ජීවත් වෙනවා කියන බලාපොරොත්තුව තුළම ඉල්ලීම් රසක්. හැබැයි ජීවිතේ සුන්දරයි, ජීවිතේ ලස්සනයි. මේ වගේ බලාපොරොත්තු වලින් අපිට කවදාවත් වේදනාවක් ඇති වෙන්නේ නැහැ, කඩාගෙන වැටීම ඇති වෙන්නේ නැහැ, ජීවිතේ විනාශ වීම ඇති වෙන්නේ නැහැ. මේවා හරි ලස්සන බලාපොරොත්තු. ජීවිතේ හැම මොහොතකම. එතකොට ඒ නිසා අපි හැම මොහොතකම
සුභවාදී අපේක්ෂා සහගතත්වෙන් ජීවත් වෙනකොට සුභවාදී බලාපොරොත්තු අපේ ජීවිතේ අපි ගොඩනගා ගන්නකොට ඒ බලාපොරොත්තු තුළ ජීවිතේ හරි ලස්සනට විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ජීවිතේ බලාපොරොත්තුවක් ඇති කරගන්නට උත්සාහයක් දරමු. බලාපොරොත්තුවක් නැතුව ජීවිතයක් නැහැනේ. එහෙමනේ. නේ කියන්නේ බලාපොරොත්තුවක් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. හැම දෙයකම හැම අවස්ථාවකම පුංචි පුංචි දේවල් වලදී පවා අපිට බලාපොරොත්තුවක් ඕන. උදාහරණයක් ඇරෙන්න මම ගමනක් පටන් ගත්තොත් එහෙම මම මගේ බලාපොරොත්තුව මම නිර්පද්‍රිතව ගමනාන්තය දක්වා යන්න. ඒකනේ මගේ බලාපොරොත්තුව. කවුරුත් වාහනේ නගින කවුරුත් කියන්නේ නැහනේ මම පාරේ ඇක්සිඩන්ට් එකක් කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මම අනතුරක් කරගන්න බලාපොරොත්තු වෙනවා. නෑ. හැමෝගෙම එතකොට ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා මගේ එකම බලාපොරොත්තුව තමයි කිසිම අනතුරක් නොවී නිර්පද්‍රිතව මගේ ගමන අවසානයට යන්න. මේක තමයි අපේ බලාපොරොත්තුව. හැබැයි මේ බලාපොරොත්තුව කොහොම වෙතත් මගදී අනතුරක් වෙන්න පුළුවන්. නේ? මගදී අනතුරක් වෙන්න පුළුවන්. මගදී කඩාගෙන වැටෙන්නක් වෙන්න පුළුවන්. වාහනේ බ්‍රේක් ඩවුන් වෙන්න පුළුවන්. වාහනේ කැඩෙන්න පුළුවන්. එනිසා බලාපොරොත්තුව කියලා කියන්නේ මම අර ගමනාන්තය ගැන තියාගන්න අපේක්ෂාව. හැබැයි ඒ අපේක්ෂාව සුභවාදී වෙනකොට මගේ අතරමැද කාලයේදී මට මොනවා වුණත් මම මගේ අපේක්ෂාව නැති කරගන්නේ නැහැ. මාව කඩාගෙන වැටෙන්න මං ඉඩ දෙන්නේ නැහැ. හැම මොහොතකම මගේ ජීවිතයේ එතකොට අර ගමනාන්තය පිළිබඳ යහපත් බලාපොරොත්තුව හැම මොහොතකම මේ මගේ මේ ගමන තුළ මොන තරම් කඩාගෙන වැටීම් හැල හැප්පීම් තිබුණත් මට පුළුවන් වෙනවා ඒ සුභවාදී බලාපොරොත්තුව තුළ එතකොටත් ජීවිතය විඳින්න. මට ප්‍රශ්නයක් නෑ. ඒ බලාපොරොත්තුවට මම යනවා. මොකද ඒ බලාපොරොත්තුව හැමතිස්සෙම මගේ ජීවිතයට ප්‍රීතියක්, සතුටක්, සැනසීමක් මගේ ජීවිතයට හැම මොහොතකම අරගෙන එන නිසා. එනිසා ජීවිතයේ හැම මොහොතකම ඔබ මම යහපත් සුභවාදී බලාපොරොත්තු අපේක්ෂාවන් විතරක් තියා ගැනීම තුළ ජීවිතය ඔයාටයි මටයි අපි හැමෝටම විඳින්න පුළුවන් වෙයි. එනිසා ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න නම් යහපත් සුභවාදී බලාපොරොත්තු තියාගන්න.